අදත් ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා ASP power touch දින්න ඔයාලට ගෙන්න තවත් අලුත් වීඩියෝයක් වෙතට. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ තවත් වෙනස්ම වෙනස් unboxing එකක්. මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ Oppo F19 Pro කියන upper mid range device එක. මේකට මේ device release වෙන්නේ 2021 මාර්තු 8 වෙනිදා. ඉතින් මේක ගොඩක් අලුත් device එකක්. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මේකේ unboxing එක සහ hands on review එක. එහෙනම් තවත් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න විදිහට Oppo F19 Pro device එක. ඉතින් ඔයාලා මෙතන පොඩි වෙනසක් බලා ගන්න පුළුවන් මෙතන මේ Oppo F19 Pro device එකත් එක්ක ඔයාලට free හම්බෙනවා මෙන්න මේ Oppo Enco W11 කියන මෙන්න මේ ගොඩක් quality earbuds දෙක. ඉතින් මේ earbuds එක රුපියල් 12000 අතර වටනවා. ඉතින් ඔයා දිවෙන්නේ තියෙන ඕනම shop එකකින් ගත්තොත් ඔයාට Oppo F19 Pro එකත් එක්ක මෙන්න මේ වගේ ගොඩක් වටන මෙන්න මේ වගේ Oppo Enco W11 කියන මෙන්න මේ එයාබස් දෙක හම්බෙනවා. ඉතින් මම මේක ගැන වෙනම ෆුල් රිව්යුවක් කරන්නම්. දැන් මම මේක ගැන පොඩ්ඩක් කෙටියෙන් කතා කරන්නම්. ඉතින් මේක වල බලගන්න පුළුවන් Bluetooth දිනවා, පැය 20ක බැටරි ලයිෆ් එකක්. ඒ වගේම බේස් වල සෙටප් කරන්න පුළුවන්. එහෙනම් තව ෆෝන් ගන්න වගේ දේවල් තියෙනවා. මේක වෝට් ඇන් ඩස්ට් රෙසිස්ටන්ට් පහසුකම් දිනවා. ඊට පස්සේ ටච් කන්ට්‍රෝල් තියෙනවා. ඊට පස්සේ වාට මෙන්න මේ විදිහට බලගන්න පුළුවන්. මම වාට එක අන්බොක්ස් කරලා පෙන්නන්නම්. හරි, ඉතින් වාට මෙන්න මේ විදිහට තමයි බලගන්න පුළුවන් ඉන්නේ Enco W11 කියන earbuds දෙක. ඉතින් මේ දෙන හොඳට මැග්නට් එකකින් සයි වෙලා තියෙනවා වල බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හොඳට කනට ගොඩක් හොඳ ප්‍රීමියම් ඩිසයින් එකකින් තාම එක බිල්ඩ් කරලා තියෙන. ඉතින් වල හොඳට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ මේ වගේ ලයිටින් ඉන්ඩිකේටර් එකකුත් වල බලා ගන්න පුළුවන් වෙනවා. මේක සම්පූර්ණ මැග්නට් එකකින් තමයි ඩිසයින් කරලා තියෙන. ගොඩක් හොඳයි. මෙතන අර චාර්ජින් පෝට් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන එක එක චාර්ජ් කරන්න ලයිට්නින් කේබල් එක. ඒ වගේම ඔය කරට පහසුවෙන් විදිහට දාගන්න මේක ඊයනොක් ගොඩක් වාර බලා ගන්න පුළුවන් නම් මෙයලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ මේක කොහොමද පාවිච්චි කරන්න කියලා සේෆ්ටි ගයිඩ් එක දීලා තිනා මෙන්න මේක බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඇහේ සේෆ්ටි ගයිඩ් දෙකක් දීලා තිනා බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගැන ෆුල් රිවියුවක් මම ඔයාලට පස්සේ දෙන්නම්. හරි, ඉතින් දැන් මම මේක පැත්තකින් දීලා මේන්ලි අපේ Oppo F19 Pro device එක unbox කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට මේ Oppo F19 Pro box එක බලා ගන්න පුළුවන්. box එකේ මේ විදිහට කතා කරද්දී ඔයාලට මෙන්න මේ ටික විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් dual view video. එහෙම නැත්නම් දැන් ගොඩක් YouTube channel වල vlog කරන කට්ටියන්ට ගොඩක්ම ප්‍රයෝජනවත් මේක dual video කියන්නේ. දැන් අපේ කැමර එක face cam එක ඔන් කරලා තියදී බැක් කැම් එකිනුත් අපිට වැඩක් ගන්න පුළුවන්. මේ හරි මම වට එක දාලා පෙන්නන්න. ඊට පස්සේ AI color portrait කියන colors ගොඩක් හොඳට ඒකෙන් filter කරලා තමයි දෙන්නේ. ඊට පස්සේ 32 megapixel selfie camera එකක් තියෙනවා. මේකේ වට region එක විදිහට ගත්තොත් තමයි මේක මේ camera එක වෙනස් වෙන්නේ. නැත්නම් global විදිහට ගත්තොත් වට 16 megapixel camera එක තමයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලගේ ගොඩක් හොඳ 30 watt ultra flash charging 4.0 ගන්න මේ mid-range phone industry එකේ හොඳම fast charging system එකක් තියෙනවා. මේකෙන් වල 45 වගේ බින්දුන ඊට phone එක charge කරගන්න පුළුවන්. ඒකම වල මෙතන 8GB RAM එකක් තියෙනවා. 128GB storage එකක් බලා ගන්න පුළුවන්. තවත් ගොඩක් දේවල් text කරලා තියෙනවා. ඉතින් වල මෙතන බලා ගන්න පුළුවන් Oppo F19 Pro text කරලා තියෙනවා. ටිකක් වෙනස් box එකක්. කලින් වල දැකලා තියෙනවා Oppo brands වල box එකක් වෙනස් සුදු පැහැයට හුරු box එකක් තමයි මේ. මේ පාර සම්පූර්ණයෙන් වෙනස් කරලා තිනවා. මොකද මෙයාලට මේ පාර sponsorship කරලා තිනවා ඔයාල cricket වලින්. ඒ හින්දා box එක පොඩ්ඩක් වෙනස් කරලා තිනවා. මම ඔයාලට box එක unbox කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි box එක unbox කරාම බලා ගන්න පුළුවන් වෙන. මෙතන අර බලා ගන්න පුළුවන් අපේ F19 Pro device එක සඳහන් කරලා තිනවා dual new video AI color portrait 32 megapixel selfie pack tag book flash charging 4.0 කියන දේ මේක සඳහන් කරලා තියෙනවා. මම ෆෝන් එක මෙන්න මේ විදිහට unbox කරලා පෙන්නන්නම්. ඇත්තටම මම මේ කලින් use කරා. මම ගත්තේ මේක ඊයේ මම දාලා වට
box එකට දාලා දාලා අදාසක් ගන්න තමයි මේ හැදේ පෙන්නුම් කරේ. ඉතින් වාට මේ වගේ සිලිකන් බෑක් එකක් බලා ගන්න පුළුවන් නම් ඉතින් ගොඩක් හොඳයි බෑක් එකක් ගැටලුවක් නැහැ. ඉතින් වාට මේ වගේ paper box වගේ දේවල් ඒ වගේ මේක pin rejection tool එක බලා ගන්න පුළුවන් නේද? මෙන්න තමා මේක තමා charger එක. ඉතින් වාට බලා ගන්න පුළුවන් ගොඩක් ලොකු charger එකක්. 30 watt book flash charging කියලා තමයි මම සඳහන් කරලා තියෙන්නේ. ගොඩක් හොඳට මේක charge වෙනවා. ඉතින් මේ බලා ගන්න පුළුවන් USB type C cable එක මට ගොඩක් හොඳයි. මේක charge කරන්න අවශ්‍ය current එක phone එකට සාපයන්න එක හොයි. ඉතින් මේ ආයේ ගොඩක් හොඳ premium quality එකක් තියෙන earphones ගැන බලා ගන්න පුළුවන් නේද? මම මේක ඇත්තටම කලින් test කළා බැලුවා ගොඩක්ම quality මේ earphones එක වෙනත් phones වල වගේ නෙමෙයි ගොඩක්ම quality. හරිද මම ඔබට දැන් phone එක power on කරලා පෙන්නන්න. ගොඩක් කොල්ලෝ බලන්න පුළුවන් නේද කැමරා බම්ප් එක ගොඩක්ම හොඳට තියෙනවා. ඉතින් මේ ඩිවයිස් එක ගොඩක් හොඳයි. ඔයාලා බලන්න පුළුවන් නේද මේ දේ ෆෝන් එක. ඔන්නලා තියෙනවා. හරි ඉතින් ඔයාලා මෙන්න මේ දේ තමයි බලන්න පුළුවන් නේද මම ෆෝන් එක ඔන් කරන්නම්. හරි. ඔයාලා මෙන්න මේ දේ ගොඩක් හොඳ ෆාස්ට් එකක් තියෙන මේ ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එක බලන්න පුළුවන්. හරි මම දැන් ඩිවයිස් එක අතට අරන් ඔයාලට පේනවා. ඉතින් ගොඩක්ම හොඳයි ඩිවයිස් එක ගොඩක්ම ස්ලීක්. ඔයාලට පේනවා මේක ස්ලීක්නස් එක සාමාන්‍ය වෙන ෆෝන් එකකට ගොඩක් හොඳයි. මේක 90ක තියෙන බොඩි රේස් එකක් තියෙනවා වර බලා ගන්න පුළුවන් ගොඩක්ම බෙසල්ස් මේ ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බටන් ඇන් පෝස්ට් ගැන කතා කරද්දී ඔයාලට මේ දෙන පවර් බටන් එක බලා ගන්න පුළුවන්. පිටිපස්සේ බලා ගන්න පුළුවන් නේද චාර්ජින් කේබල් එක සහ ස්පීකර් සහ 3.5 mm ජැක් එක. ඉතින් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මේකේ වොලියුම් රොකර්ස්. ඉතින් ගොඩක් හොඳයි ඩිවයිස් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ ඩිස්ප්ලේ එක තියෙන 1080p ඩිස්ප්ලේ එකක් 60 Hz වලින් මේකේ රීෆ්‍රෙෂ් රේට් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේකේ 1080p ඩිස්ප්ලේ එකක් සුපර් AMOLED ටෙක්නොලොජි එකෙන් එන්නේ. ඔයාලට ගොඩක් හොඳ කලර්ස් එන්න බලා ගන්න පුළුවන්. ඔයාලට කලින් බලා ගන්න පුළුවන් මේකේ සුපර් AMOLED ඩිස්ප්ලේ එකක් තියෙනවා මේකේ ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකක් තියෙනවා. ඉතින් ඩිවයිස් එකට මේ HDD RAM එකක් තියෙන හින්දා ගොඩක් හොඳ ෆාස්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපුණත් පාවිච්චි කරලා ගොඩක් හොඳට ඇප් එක ඕපන් නම් තමයි ලැග් එකක් බලා ගන්න පුළුවන් නෑ. මේක ගේමින් පර්ෆෝමන්ස් එක ගොඩක් හොඳයි. මම මේක ෆ්‍රී ෆයර් කියන ගේම් එක ප්ලේ කරලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳ අල්ට්‍රා සෙටින්ග් වලින් වාර කිසිම ගැටලුවක් නැතුව මේක ප්ලේ කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ඔයාලා බලා ගන්න පුළුවන් නම් දැන් තියෙන ලේටස්ම ඔපරේටින් සිස්ටම් එකන Android 11 ඒකත් එක්කම යාලේ කලර් OS 11.0 බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳයි. ෆෝන් එකේ අප්ඩේට්ස් පැත්තෙන් නම් ගොඩක් හොඳයි. මේක සිකියුරිටි එකත් ගොඩක් හොඳයි. ඉන්නවට බලා ගන්න පුළුවන් නේද මෙන්න මේ විදිහට. ඉතින් මේකේ බයෝමෙට්‍රික්ස් ගැන කතා කරලා ඔයාලට ෆේස් අන්ලොක් බලා ගන්න පුළුවන් නේද. ඒත් එක ෆින්ගර්ප්‍රින්ට් සාමාන්‍ය ෆෝන් එකකට වගේ පැටර්න්ස් ලොක්ස් බලා ගන්න පුළුවන් නේද. ඉතින් ඒ ආදී ඩිවයිස් එක ගොඩක් හොඳයි. ඉතින් මේකේ චිප්සෙට් එක ගැන කතා කරලා මේකේ තියෙන්නේ ටිකක් මිඩ් රේන්ජ් ගානේ චිප්සෙට් එකක්. ඉතින් සාමාන්‍ය මේ ෆෝන් එකේ හැටියට නම් චිප්සෙට් එක ටිකක් මදි. ෆෝන් එකේ තියෙන හීලියෝ P95 12 නැනෝමීටර් චිප්සෙට් එක. ඉතින් නැනෝමීටර් සතින් ගත්තා ටිකක් ෆෝන් එකේ ප්‍රයිස් එකත් එක්ක බාද්දි ඕව ලුක්කක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ ජීපේ ගැන කතා කරලා 5VR DM 93.36 බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ටිකක් මිඩ් රේන්ජ් එකේත් බජට් එකට යන චිප්සෙට් එකක් තියෙන්නේ. ජීපේ එකත් එක්ක මේත් කිසි ගැටලුවක් නැහැ. මොකද මේකේ ලේටස්ම Android version එකත් තමයි 8GB RAM එකත් එක්ක 128GB storage එකත් combine ලා ගොඩක් හොඳ DA processing system එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කැමරා ගැන කතා කරොත් කැමරා එක තමයි මේ main feature එක වෙන්නේ. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා 48 megapixel f1.7 aperture ගැන මේ lens එකක්. ඒ වගේම 8 megapixel f1.2 aperture ගැන අල්ට්‍රාවයිඩ් සෙන්සර් එකක්. ඒත් එක්කම 2 megapixel macro සහ 2 megapixel monochrome sensor එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ monochrome sensor කියන්නේ AI color portrait වල ගොඩක්ම පාවිච්චි වෙන monochrome sensor එක. ඉතින් ෆෝන් එකේ selfie camera එක ගැන කතා කරලා 32 megapixel selfie camera එකක් ගන්න. ඉතින් selfie camera එකේ කියන්න පුළුවන් වල දැක් නැහැ ගොඩක්ම colors වල බලා ගන්න පුළුවන් නැහැ selfie camera එකේ. ඉතින් මේකේ AI technology එක තියෙන හින්දා ගොඩක්ම හොඳයි. මේකේ battery එකත් mAh 4310 කින් වට
බලාගන්න පුළුවන් ඉතින් ෆෝන් එකේ ඒ පැත්තෙන් ගත්තොත් ගොඩක් හොඳයි ඒත් එක මේකේ apps ගොඩක් pre-install කරනවා ඔව් ඔයාලා බලාගන්න පුළුවන් ඒ හින්දා ෆෝන් එක design wise අදිනුත් ඒත් එක්කම software part එකිනුත් ගොඩක් හොඳට ෆෝන් එක combine කරලා තියෙනවා ඔව් ඔබලා ඉතින් device එක පැත්තෙන් ගත්තොත් එච්චර කතා කරන් තින් මම ඔය දැන් mainly feature ගැන camera එක පොඩ්ඩක් පෙන්නන්නම් මම මේ camera full view එකක් ඔයාලට එකම 4K වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන් ඒත් එකම 1080p වීඩියෝස් slow motion වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන් ඒත් එකම මේක dual AI mode එකවල් බලා ගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට මම ඔයාලට ඒක full review එකදී ගේන්න මම ඔයාලට කැමර එක ගැන අදහසක් මේ විදිහට ඔයාලට පෙන්නන්න ඉතින් කැමර එක ගොඩක්ම හොඳයි ඔයාලා බලා ගන්න පුළුවන් details colors අතින් ගත්තත් ගොඩක් හොඳයි සමහර විට ඔයාලට පොඩි පොඩි ගැටලු තියෙන පුළුවන් මොකද මම රෙකෝඩ් කරන device එක කැමර එක ගැටලුවක් තියෙන නිසා ඉතින් और मेन में तो मतलब खालस बाला गान पुलाव गिना मेरी डिवाइस से के दिन ओवरऑल वाशर इनका तो डिवाइस से गोड़ा खंडा है मेरे प्राइस रेंज का तो हमारे में के प्राइस से किया ना मेरे रुपया हद तक हाथ में कहना है ना हैट नंबर दस में दे अनुवर तुम्हारा एक लांगा रिलीज करें अक्टूबर मास से माह तुम्हारे दाह हाथ में तो दाह डिवाइस के गोड़ा में गला पेना और बलान खालस डिवाइस के दिनों दिन गेंद डिजाइन एक ना किसी गाड़ी ना कैमरा गुडाक में सुपर फोन एक डिस्प्ले का गुडाक सुपर मैं के पूरी गाड़ी लोगों के लिए चिप सेट है तो एक नॉर्मल यूज होते हैं एक सामान गेम में अप्ले कर ला नॉर्मल यूज यूज जगह डिवाइस से गुडाक में होता है इतनी मांगा दे वाट खाता करे मैंने में ओपो F19 Pro की ना डिवाइस से क्या मैं के मां फुल रिव्यू आप वाट आ सकते हैं अक्सर बाहर यूज कर लगे ना तो कैमरा रिव्यू भी मां मेरे साथ या यूज कर लगे ना इतनी ඕවරෝල් විදිරගත්තු නම් ඩිවයිස් එක ගොඩක්ම හොඳයි. ඉතින් මගේ පරණ වීඩියෝස් ගොඩක් තාලා මම Samsung M31 එක ගැන වීඩියෝ එකක් කරලා තිනවා. ඉතින් ඒ වීඩියෝ එකත් ගල්වෙ නැත්නම් බලන්න. ඉතින් මම එක කමෙන්ට්ස් එකේ චෙක් කරනවා අපාරලි. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් ඔයාලා තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න මේ වීඩියෝ එක like කරන්න comment කරන්න යාළුවන්ට කරන්න share කරන්න. ඉතින් අදට සම්බ ගන්නවා මේ ASD power tech. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. Oppo F19 Pro device එකෙන් ගත්ත photos කීපයක් ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් නම් මේ හොඳ color contrast එකක් මේ exposure level එකක් ගොඩක් හොඳ photos බලා ගන්න පුළුවන්. ඉතින් මම අර full reel එකේ තා photos ටිකක් දානවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට photos ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම photos ටික මෙන්න මේ විදිහට දාන්නම් ඔයාලා බලාගෙන යන්න.